අතිකරු ජනාධිපතිතුමා ඒ ගැන අමාත්‍ය අනුකමිටුවක් පත් කරලා ඒ ගැන සාකච්ඡා කරලා වර්ජකයන් ගැනලා සාකච්ඡා කරන්න කියලා කිව්වා. ඒ අනුව අපි ඉදිරියේදී මේ සඳුදා ඒ සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම දැන් මගේ දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ජනයක් තියෙනවා. අනිත් ගුරුවරු පරිපාලන නිලධාරීන් ඒ සියලු දෙනා සමගම ඒ අමාත්‍යංශ නියෝජනය කරන කමිටුවක් පත් කරලා ඒ ගැන සාකච්ඡා කරන්න කියලා කිව්වා. ඒක විශේෂයෙන්ම රටේ ජනතාව දැනුවත් කරන්න කිව්වා. අපි මේ රජයේ බලයට පත් වුණාට පස්සේ 107කින් වැටුප් වැඩි කරලා තියෙනවා. සෑම ක්ෂේත්‍රයකම ලංකා ඉතිහාසයේ නිදහසෙන් පස්සේ වැඩිම වැටුප් වැඩි කරපු රජය මේ රණුග්ගේ කමිසමෙන් කමිටිය මගින් ජනවාරි මාසේ තවත් රුපියල් 3000 සිට 25000 දක්වා පඩි වැඩිවීමක් වෙනවා. මේ අපි ජනතා රජයක් විදිහට අපි පසුගිය රජය වගේ ගමුන්ට ගහලා එහෙම කරන්නේ නැහෙනේ. ඒ නිසා අපි ජනතා රජයක් විදිහට ජනතාව දැනුවත් කරලා මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්න තමයි කමිසම කමිටිය. නෑ එහෙම විශේෂයෙන්ම අධිකාර ජනාධිපතිතුමා කිව්වා අපි මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේට මේ විසඳුමක් ගන්න බැරුම බලමු. එහෙම නැති වුණොත් ඒක කරමු කියලා කිව්වා. මේ කටයුතුවක් පත් කළා. එතකොට මේ වැටුප් විෂමතාවයක් තියෙනවා නම් ඒක නිවාකරණය කරන්න අද දිනේ මම කිව්වේ ඔබතුමාලට රටේ තියෙන ආර්ථික තත්ත්වයයි ඔක්කොමත් එක්කලා හරි. එතකොට මේ ඉලෙක්ෂන් එකක් තියෙන අවස්ථාවක විපක්ෂයේ ඉන්න උදවිය බලන්නේ කොහොම හරි මේ අවස්ථාවේ දැන් ඒගොල්ලෝ පඩි වැඩි නොකරපු අපි 107කින් පඩි වැඩි කරලා තියෙනවා. හරි. එතකොට මේ පඩිය ගෙවන්න ඕනේ ඔයගොල්ලෝ. භාණ්ඩාගාරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරයි කියලා ඉවර වෙලා එහෙමනම් අපි ඉන්න රජයේ සේවක කාර්යක්ෂමතාවය වැඩි කරලා ඉවර වෙලා රටේ ආදායම වැඩි කරන්න ඕනේ. නමුත් එහෙම වැඩි කරන උදවිය ඊටම අතොරස්සක් තමයි ඉන්නේ. එතකොට වැඩි රජයේ වැටුප් වැඩි කරයි කියලා ඉවර වෙලා ඒක ගෙවන්න වෙන්නේ කාටද? ඉතින් ඊතර ප්‍රශ්නයක් තියෙනවා. මොනවා වුණත් කාට හරි අසාධාරණයක් වෙලා තියෙනවා නම් ඒ අසාධාරණය අපි සාධාරණීකරණය කරන්නත් ඕනේ. ඒ වගේම රටේ ආදායම අපි වැඩි කරගත්තේ නැත්නම් අපිට මොනවත් කරන්න පුළුවන් කමක් නැහැ. තුමා කියන්නේ මේක මේ විපක්ෂයෙන් ගෙන යන වැඩපිළිවෙලක්ද? අනිවාර්යයෙන්ම මේක මේ ස්ට්‍රයික් එක මේ වර්ජන රැල්ල ගත්තොත් එහෙම විපක්ෂය හිතාමතාම කරන වැඩක් හැටියට තමයි පේන්නේ. ඒගොල්ලෝ ආවත් ඒගොල්ලන්ට ගෙවන්න බැරි දෙයක්. ඒගොල්ලෝ දැන් එතකොට ඊ කියන්නේ ඒ උදවිය හැමෝම රවට්ටන්න තමයි කල්පනා කරන්නේ. අපි රවට්ටන කවුරුවත් කල්පනා කරන්නේ අපිට කරන්න පුළුවන් දේ අපි හැමතිස්සෙම උපරිමයෙන් අපි හැමෝටම කරලා දීලා තියෙනවා.